තෙරුවන් සරණයි සිළු දෙනාටම. බෞද්ධ මාධ්‍යාලය බෝධි සම්නිවේදනය කරන සසරින් නිවනට ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට බදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මරදංකල්ල, කලුනාගල, චිත්තවිවේකාරාමය යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජ්ජපාද තපෝවනේ අරියධජ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මාතලේ නාලන්ද ප්‍රදේශයේ සහ අනුරාධපුර පදිංචි විශ්‍රාමික ගුරු පිරිසක් විසින් මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා. එසේනම් අප කෙරේ මහත් කරුණාවෙන් මෙතැන සිට ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාත්‍යචාලය හරහා ලෝකේ පුරා විසිරුවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන උතුම් වූ ධර්ම දේශනා රාශිය අතරින් තවත් එක් ධර්ම දේශනයක් සඳහා බැතිබර දායකත්වය සසරින් නිවනට ධර්ම දේශනා ශ්‍රවණය කරන මාතලේ නාලන්ද ප්‍රදේශයේ සහ අනුරාධපුර පදිංචි විශ්‍රාමික ගුරු පිරිසක් විසින් සදැහැති දායකත්වය දරලා තිබෙනවා. අරමුණු අනවරාග්‍ර සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයට ආර්ය සත්‍ය ධර්මය ඇසීම තුළින් මග ඵල නිවන් අවබෝධයට උපකාරයක් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනා සිද්ධ කරනා දායකත්වය ගැන කටයුතු කරන සියලු දෙනාගේ නිදන ප්‍රාප්ත වූ මව් දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ භවගාමි ජීවිතය සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. නන්දා පෙරේරා මෑණියන් නිදන ප්‍රාප්ත වී වසර 18ක් පිරීම නිමිති කර එන එතුමියගේ භවගාමි ජීවිතය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි නොපැමිණි සියලු පින්වත් පිරිසටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට උතුම් ආර්ය සත්‍යම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා අති පූජනීය තපෝවනේ අරිදජ පින්වත් ස්වාමීන් වහන්සේට මෙමෙ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත කරගත් පුණ්‍ය ධර්මෝ මේ ආත්ම භවයේදීම නිවනින් නිවීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා කියලා බෞද්ධ මාධ්‍යචාලය නිර්මාතෘ පින්වත් පූජනීය ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන අතර වැඩ වසනානිකු ස්වාමීන් වහන්සේලාට හා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු තමයි තියෙන්නේ ධර්මානුශාසනාව සඳහා. ඉතින් අපි සසරින් නිවනට කියන මේ මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගයේ දිගහැරුමක් තමයි මෙච්චර කල් අපි සිදු කරේ. ඒක දැන් අවසාන අවස්ථාවට එළඹිලා තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය තුළින්. ඒ සම්මා ඥාන සම්මා විමුක්ති කියන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතර අප සතර සම්‍යක් ප්‍රධාන සම්පූර්ණ කළා, සතර ඉද්ධිපාද සම්පූර්ණ කළා, සතර සතිපට්ඨාන සම්පූර්ණ කරලා, පංච බල සම්පූර්ණ කරලා, පංච ඉන්ද්‍රියන් සම්පූර්ණ කරලා, බෝධි අංග සත් බෝධි අංග සම්පූර්ණ කරලා,
ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන පිවිසිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට දැන් සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ නිවැරදි නුවණහා නිවැරදි නිදහස විමුක්ති කියන්නේ නිදහස සියල්ලෙන් නිදහස් වෙච්ච බව ප්‍රත්‍යවේක්ෂ කරනවා නැවත පරීක්ෂා කරලා බලනවා ආපසු හැරිලා බලනවා ආපු මග හරිද කියලා ආපු මග හරි කියලා දැర్శනේ වෙයි පේනවා හැබැයි නිවැරදි භාවන ඒ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණා නම් දැන් එහෙනම් නිවැරදි නුවණක් හා නිවැරදි විමුක්තියක් හෙවත් සියල්ලෙන් මිදුණු බව සියල්ලෙන් නිදහස් වෙච්ච බවත් Tamanට වැටහෙනවා. ඒක නිසා හැබැයි ඉතින් මේක අපි එදා ඉඳලා ප්‍රායෝගිකව කරන හැටි කියලා දුන්නා. ඒ සප්තවිසුද්ධිය මගින් කරුණු හතක් සුද්ධ වීමේ ක්‍රියාවන්. ඒතරෙන් ආකාර හතක් පිළිබඳවයි අපි දේශනා කරේ කතා කරේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මාර්ගය. විසුද්ධි මාර්ගය. ඉතින් දැන් එහෙමනම් අපි හරියට නිවැරදිව එක ප්‍රායෝගිකව අනුගමනය කළා නම් තමන් දන්නවා තමන් දකින්නවා තමන් ඉන්න තැන කොතනද මම ඉන්නේ කියන කාරණේ. ඒක තමන් දන්න නිසා තමන් දකින නිසා තව කෙනෙක් ඇහුවොත් ඒකට නිවැරදිව උත්තර දීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ චබ්බිසෝදන සූත්‍රය පැහැදිලි කරා. ඒකෙන් දේශනා කරේ යම් කිසි කෙනෙක් එයා අරිහත්ය නැත්නම් රහත් කියන්නේ සියලු ක්ලේශ ධර්මයන් ක්ලේශ කාම එවැගේ වස්තු කාම ඒ වස්තු කාම ක්ලේශ කාම කියන සියලුම කාමයන් ප්‍රහීන කළා කාමාශ්‍රව භවශ්‍රව දික්ඛ අවිචාශ්‍රව ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරලා එයා ප්‍රකාශයක් කළොත් මම කල යුතු සියලු දේ කරලා ඉවරයි මට තවත් කල යුතු දෙයක් නැහැ මගේ වැඩ කටයුතු අවසන් කියලා එහෙම ප්‍රකාශයක් කළොත් යම් කිසි කෙනෙක් ඒක එකපාරටම පිළිගන්න එපා. එකපාරටම පිළිගන්න එපා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා එකපාර. එයාගෙන් අහන්න මේ විදිහට. ඒ පිළිබඳව කරුණු දෙකක් දේශනා දෙකක් පසුගිය සතියේ ඊට කලින් සතියේ තියෙනවා. ତରେ ඒ පිළිබඳව ඒ සති දෙකෙන් ඒ ධර්මදේශනා ඒ සති දෙකේ ධර්මදේශනා ශ්‍රවණය කළාම මේ අද කියන ධර්මදේශනාවත් එකට සම්බන්ධයි. මොකද මේ සියලුම ධර්මදේශනාවන් එකින් එකට සම්බන්ධ නිසා. ତର බුදුරජාණන් වහන්සේ එදා කිව්වේ තථාගතයන් වහන්සේ නිවැරදිව දේශනා කරන විහාර හතරක් තියෙනවා. ତର යම්කිසි කෙනෙක් අරිහත්ත්වයට ගියා තමන් කළ යුතු කල් වැඩ කටයුතු අවසන් තව කළ යුතු දෙයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් එයාක එකපාර පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා එයාගේ මේ විදියට අහන්න බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරපු විහාර හතරක් තියෙනවා ඒ විහාර හතර තමයි දික්කවාදී සුතවාදී මුතවාදී විඥානවාදී කියන හෙන් දකින්න දේ දික්කවාදී. කනෙන් අහන දේ සුතවාදී. නාසයට දිවට ශරීරයට දැනෙන දේ මුතවාදී. අරමුණ දැනගන්න විඥානවාදී. මේ හතර පිළිබඳව මනවින් දේශනා කළා තියෙනවා. මේ පසුගිය සතියේ පිට සතියේ ඒක පොඩක් සිහිපත් කරලා අද දේශනාව පටන් ගන්න. තොර ඒකට උත්තර දෙන ක්‍රමයක් බුද්ධ රාතන් වහන්සේ උත්තර දෙන්නේ කොහොමද කියන එක ඒ ධර්ම දේශනාව තුළ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අහලා සතුටු වෙන්න. හැබැයි සතුටු වෙලා නැවතත් මේ විදිහට අහන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මනවින් දේශනා කරපු උපාදාන ස්කන්ධ පහක් තියෙනවා. උපාදාන ස්කන්ධ පහ. රූප උපාදාන ස්කන්ධ වේදනා උපාදානස්කන්ධ
සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ. මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව ඔබ වහන්සේ මොන ආකාරයෙන් දැනගෙන දැකගෙන ඔබ වහන්සේගේ ඔය සියලු ආශ්‍රවයන් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිච්ඡාශ්‍රව මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද? හොඳට විශ්වාසද ඔබ වහන්සේ? එහෙම අහන්න කියනවා. එතකොට ඒකට උත්තර දෙන ආකාරය පසුගිය සතියේ තියෙනවා. රතන් වහන්සේ කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා. දැන් එහෙම අහලා එතකොට ඒ උත්තර දෙන ඒවත් හොඳට අහගෙන ඒ අනුව සතුටු වෙන්න. ඒ සතුටු වෙලා හැබැයි නැවතත් මෙහෙම අහන්න. ඒ කොහොමද? බුදුරජාන් වහන්සේ මනාව දේශනා කළ ධාතු හයක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් තියෙනවා මනවින් දේශනා කරලා. ඒ ධාතු හය පිළිබඳ ඔබ වහන්සේ මොන විදියට දැනගත්තද, මොන විදියට දැක්කද? ඒ දැනගෙන දැකගෙන ඔබ වහන්සේට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi අවිච්ඡාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබ වහන්සේට හොඳට විශ්වාසද? ප්‍රත්‍යක්ෂද? කියලා අහන්න කියනවා. ඇයි? රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්න. දැන් හොයනවනේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද හඳුනගන්නේ කියලා. දැන් හඳුනගන්න ක්‍රමය. දැන් ඔන්න හඳුනගන්න පුළුවන් එතකොට. එයාගෙන් අහන්න එතකොට. ඔබ වහන්සේ කොහොමද දැනගත්තේ, කොහොමද දැකගත්තේ? එහෙම දැනගෙන දැකගෙන ඔබ වහන්සේට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිච්ඡාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් අවසන් ප්‍රහීන ඔබ වහන්සේට හොඳටම විශ්වාසද? ප්‍රත්‍යක්ෂද? කියලා අහන්න කියනවා. එතකොට එයා මෙන්න මේ විදිහට උත්තර දෙයි. රහතන් වහන්සේ නමක් නම් එයා මේ විදිහට තමයි උත්තර දෙන්නේ. කොහොමද? පඨවි ධාතුවට මම රාග වශයෙන් ඇලෙන්නේ. පඨවි ධාතුවට මම ද්වේෂ වශයෙන් ගැටෙන්නෙත් නෑ. පඨවි ධාතුව මම කියලා ගන්නෙත් නෑ. පඨවි ධාතුව මගේ කියලා ගන්නෙත් නෑ. පඨවි ධාතුවට මම අයිතිවාසිකම් කියන්නෙත් නෑ. පඨවි ධාතුව පවතින, එහෙම නැත්නම් ආත්මයක් කියලා මම දකින්නෙත් නෑ. ඔන්න රහතන් වහන්සේ උත්තර දෙන හැටි. ඈ තන පඩවි ධාතුව මම කියලා ගන්නේ නැහැ. එහෙනම් මොකක් කියලාද ගන්න? ශක්තියක් කියලා. පඩවි ධාතුව මොකක්ද? මමද මගේද පවතින දෙයක්ද, අයිතියක් තියෙනවද, එහෙම නැත්නම් යම්කිසි ශක්තියක් එවත් ක්‍රියාවක්ද? ශක්තියක් එවත් ක්‍රියාවක්. අන්න රහතන් වහන්සේ උත්තර දෙනවා. මම පඩවි ධාතුව මම කියලා ගන්නේ. ඒක මගේ කියලා මම ගන්නෑ. ඒ කියන්නේ සිතුවිල්ලක් හදන්නේ නෑ මම. ඒකයි. පඨවි ධාතුව මම කියලා සිතුවිල්ලක් හදන්නේ. මගේ කියලා සිතුවිල්ලක් හදන්නේ. මට අයිති කියලා සිතුවිල්ලක් හදන්නේ. පවතින දෙයක් ආත්මයක් කියන සිතුවිල්ලක් හදන්නේ. ඒක දුබල දෙයක් හැටියට මම දකිනවා. දුබල කියන්නේ බලයක් නෑ කියන එක. ඒකනේ දුබල කියන්නේ. බල කියන්නේ ශක්තිමත්. ඒතර මේක දුබල දෙයක් හැටියට මම දකිනවා. මම දැක්කා. මම තේරුම් ගත්තා. මම අවබෝධ කරා. මේක දුබල දෙයක්. ඇයි දුබලයි කියන්නේ? දුබලයි කියන්නේ පඨවි ධාතුව කියන ධර්මතාවයට විද්‍යාමාන වෙන්න නම් අනිත් ධර්මතා තුනත් ඕනේ. එහෙනම් තවත් තුන් දෙනෙක්ගේ සහයෝගයෙන් නම් එයා පෙනී ඉන්නේ, එයා කොහොමද බලයක් බලවෙන්නේ? දුබලද නැද්ද? ඇයි තවත් තුන් දෙනෙක්ගේ කරපිටින් එයා ඇවිල්ලා ඉන්නේ? කවුද අනිත් තුන් දෙනා? ආපෝතේචෝයි. දැන්තර පඨවි ධාතුව මම කියන ගන්න පුළුවන්ද? උතර බලයක් තියනද දුබලද? දුබලයි. බලයක් නෑ යාට. කිසිම බලයක් නෑ. දුබලයි. එහෙනම් යා අනිත් තුන් දෙනාගේ කරපිටින් නේද යා විද්‍යාමාන වෙන්න පෙනීන්නේ? අන්න මම කියලා ගන්නෑ. මම කියලා සිතුවිල්ලක් මට ওই පඨවි ධාතුව පිළිබඳව නැහැ. ඒක මගේ කියන සිතුවිල්ලක් මට නැහැ. ඒකට මං අයිතිවාසිකම් කියන්නෙත් නෑ. ඒක ආත්මයක් වශයෙන් මම මෙනෙහි කරන්නෙත් නෑ. ඒ නිසා මං පඨවි ධාතුවට රාග වශයෙන් ඇලෙන්නේ. පඨවි ධාතුවට රාග වශයෙන් ඇලෙන්නේ. ඒ පඨවි ධාතුවේ තියෙන දුබල බව.
නිසා මම ඒ පිළිබඳව අමනාපිකුත් නැහැ. ගැටෙන්නෙත් නෑ මම. යා දුබලයිනේ. මේ දුබලයි කියලා මං ගැටෙන්නේ අමනාපිකුත් නෑ මම. ඒ නිසා මං ඒකට මගේ කාමාශ්‍රවයන් නෑ. කැමැත්තෙන් ඇලෙන්නේ. කාමාශ්‍රව කියන්නේ මොකක්ද? කැමැත්තෙන් ඇලෙනවට කියන කාමාශ්‍රව. ඒ නිසා මං ඒකට කැමැත්තෙන් ඇලෙන්නේ පටවි ධාතුට. එහෙනම් මට ඒක කාමාශ්‍රවේ මට ප්‍රහීනයි. මං ඔක භවෙන් භවයට ගෙනියන්න මට අල්මකුත් නෑ. ඒ ඔය දුබල දෙයක් තවත් භවයකට ගෙනහිල්ලා මොකද්ද මං කරන්නේ? ඒ පෙර ඊගා භවයට ගෙනිත්තත් එයා විද්‍යාමාන වෙන්නේ අර තුන් දෙනාගේ කරපිටින්. මට කරන්න පුළුවන් දෙයක් නෑ ඒකට. මට පාලනය කරන්න බෑ යාව. මට ඕන විදිහට යාට හැසිරෙන්නෙත් නෑ. මට ඕන විදිහට තියාගන්නත් බෑ. ඒ තව තුන් දෙනෙක්ගේ කරෙන්න යාවිල්ලා තියෙන්නේ. ඒක නිසා මට ඔක භවෙන් භවයට ගෙනියන්න භවශ්‍රෙකුත් නෑ. පටවි ධාතුව මම කියලා ගන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. මගේ කියලා හිතන්නෙත් නෑ. මට අයිති කියලා හිතන්නෙත් නෑ. ඒක පවතින ආත්මයක් කියන එකක් කියලා හිතන්නෙත් නෑ. ඒක නිසා මට දිට්ඨි ආශ්‍රවත් නෑ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව නැත්තං එතන අවිජ්ජාශ්‍රවත් නෑ. අවිජ්ජාශ්‍රවත් නෑ. එයි දැන් පටවි ධාතුවට රාග වශයෙන් ඇලෙන්නේ කියන්නේ එහෙනම් පටවි ධාතුවෙන් පිළිබඳව යම් ආස්වාදයක්, සොම්නසක්, සතුටක් විඳින්න යාට ආසාවක් නැහැ. අය ආසාවක් කැල්මක් නැහැ පටවි ධාතුවේ. එහෙනම් විඳින්නේ. විඳින්නේ නැත්තේ දෙවෙනි ස්පර්ශය නැති නිසා. දෙවෙනි ස්පර්ශය නැති නිසා විඳින්නේ. ඒ කියන්නේ පටවි ධාතුව ක්‍රියාවක් හැටියට අරමුණු කරනවා. එහෙනම් ඒක දෙවෙනියට ස්පර්ශ කරන්නේ නැහැ. ඒක මම හෝ මගේ කියලා මට අයිති කියලා ඒ පටවි ධාතුවේ ඒ රසය විඳීමේ සිතක් නැහැ. දෙවෙනි ස්පර්ශය නැහැ. ඒ දෙවෙනි ස්පර්ශය නැහැ කියන්නේ ආශ්‍රවවලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. ආශ්‍රවවලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. දැන් පටවි ධාතුව කියන්නේ කර්මණක් ගත්ත රහතන් වහන්සේ. එතකොට එතන පටවි ධාතුව කියලා අරමුණ ගත්තා, මෙතන විඥානයක් හැදුනා. ඇයි අරමුණක් ගත්තනේ? පටවි ධාතුව කියලා අරමුණ. එතකොට ශක්තියක් හැටියට ගත්තේ. ක්‍රියාවක් හැටියටයි අරමුණ කළේ. එතකොට ඒක විඥානෙ දැනගත්තේ ක්‍රියාවක් හැටියට. එතන පළවෙනි ස්පර්ශය තියෙනවා. ඇයි පළවෙනි ස්පර්ශය තියෙනවා කියන්නේ? ඇස රූප නිසා විඥානෙනේ. එතන ස්පර්ශය. දෙවෙනි ස්පර්ශයක් නේ. තොර දැන් මෙතන අරමුණු කළේ පටවි ධාතුව කියන ක්‍රියාව. අරමුණු කළ සිතක් හැදුණා. එතන තියෙන ස්පර්ශය. තින්න සංගති පස්සෝ ස්පර්ශය. දෙවෙනි ස්පර්ශය නෑ පටවි ධාතුවට. ආ ස්පර්ශ කරන්නේ පටවි ධාතුවක්. ආ ස්පර්ශ කරන්නේ ඒක අවසන් දෙවෙනි ස්පර්ශය. ඒ නිසා පටවි ධාතුවේ රසයක්, ඒ අරමුණේ රසයක් විඳින්නේ. වේදනා නිරෝධ, තණ්හා නිරෝධ. තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, ජාති නිරෝධ, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නිරුච්ඡanti. අන්න මම එහෙනම් රාග වශයෙන් ඇලෙන්නේ නැහැ, ද්වේෂ වශයෙන් ගැටෙන්නෙත් නැහැ, මේ පටවිදා තුමන ආකාරයට හැසිරුණා. ඒක මම කියලා ගන්නෙත් නැහැ, ඒක මගේ කියලා ගන්නෙත් නැහැ, ඒක මට අයිති කියලා ගන්නෙත් නැහැ. ඒක පවතින දෙයක් හැටියට ගන්නෙත් නැක් මං ක්‍රියාව අරමුණු කරනවා. ක්‍රියාවයි අරමුණ. එතකොට එහෙනම් එතන පටවි ධාතුව පිළිබඳව කාමාශ්‍රව නැ, භවආශ්‍රව නැ, දිට්ඨි ආශ්‍රව නැ, අවිජ්ජාශ්‍රව නැ. මම මේක දන්නවා දැන්. මම මේක දැක්කා. මම දැනගෙන දැකගෙන එහෙනම් ඒ කාමාශ්‍රවයන්. එතකොට මේ පටවි ධාතුව ඊගා භවයට ගෙනියන්න මට කැමැත්තක්, ඇල්මක්, ආසාවක්, තෘෂ්ණාවක් බැඳීමකුත් නැ. ඒ විඳින්නේ නේ. විඳින් නැත්තං ඇලෙන්නේ. කියන්නේ තණ්හා නැහැ. තණ්හා නැත්තං උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තං භවයක්. එහෙනම් භවෙන් භවයට ගෙනියන්න එකකුත් නැහැ මට. දික්කිට නැහැ, දික්ටි ඉවරයි. ඒ ක්‍රියාව ක්‍රියාවක් හැටියට අරමුණු කරන්නේ. තියෙන්නේ ක්‍රියාව. අන්න ක්‍රියාව ක්‍රියාවක් හැටියට අරමුණු කළා, දික්ටි ආශ්‍රවත් නැහැ. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ටි ආශ්‍රව නැත්තං එතන අවිජ්ජාශ්‍රව. ඒ අවිජ්ජාශ්‍රව නැහැ කියන්නේ දෙවෙනියට ස්පර්ශ කරන්නේ නැහැ.
දෙවෙනියට ස්පර්ශ කරන්නේ අරමුණේ රසයෙන් විඳින්න. අරමුණේ රසයෙන් විඳින්න නම් එහෙනම් දෙවෙනියට ස්පර්ශ කරනවා. එතකොට පටවි ධාතුව සරසනවා. අන්න සරසනවා පටවි ධාතුව. අන්න අලංකාර කරනවා. අන්න පාට ගානවා. අන්න වෙනස් කරන්න හදනවා. ඒ අරමුණේ රසයෙන් විඳින්නේ නේ. දැන් රාතන් වහන්සේ අරමුණේ රසයෙන් විඳිනවද? නෑ. ආ, දැන් පැහැදිලිද එතකොට? රහතන් වහන්සේ කියන මන්ට ඒ පිළිබඳව කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi avicchāśrava මට නෑ. ඒක මන් දන්නවා. මන් ඒක දැක්කා. ආ, දැකපු නිසා ඒක මට ප්‍රත්‍යක්ෂයි. මට ඒක සහතිකයි. මන් ඒකට ඇලෙන්නෙත් නෑ. ඒක මොන විදියට හැසිරුණත් මට ප්‍රශ්නයක් නෑ ඒක. ඒයි ඒක මට ඕන විදියට හැසිරෙන්නේ. ඒක පටවි ධාතු, අනිත් ධාතු තුනේ ආධාරයෙන් තමයි හැසිරෙන්නේ. අනිත් ධාතු තුනේ බලයෙන් තමයි අවිද්‍යාමාන වෙන්නේ. මට යාව පාලනය කරන්න මට බෑ. පැහැදිලිද කියන එක? ඒ නිසා මම ඔකට ඇලෙන ගැටෙන ඔක්කොම මම අතහැරියා. ඒ නිසා මට ඒක ප්‍රත්‍යක්ෂයි දැන්. ඒ වගේම තමයි ආපෝ ධාතුව. හැබැයි මම ආපෝ ධාතු මේ රහතන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරය කියන්නේ අහන්න කිව්වනේ. ඔබ වහන්සේ කොහොමද එතනට ආවේ කියලා? ආ. දැන් එතකොට ආයි කියයි කිව්වා. ආපෝ ධාතු මම කියලා ගන්නෙ. ආපෝ ධාතු මගේ කියලා ගන්නෙත් නෑ. ආපෝ ධාතු මට අයිති කියලා ගන්නෙත් නෑ. ආපෝ ධාතු පවතින දෙයක්, තියෙන දෙයක්, ආත්මයක් වශයෙන් මම හිතන්නෙත් නෑ. මම කල්පනා කරන්නේ මං ආපදා, ඒ නිසා මං ආපෝ ධාතුවට ඇලෙන සිත අයින් කළා. රාග වශයෙන් ඇලෙන්නේ නෑ මං. ඒක මොන විදියට හැසිරුණත් ද්වේෂ වශයෙන් ගැටෙන්නෙත් නෑ. මොන විදියට හැසිරුණත් දැන් එතකොට ආපෝ ධාතුවේ අඩු වැඩි වීමක් වුණත් එයා ගැටෙන්නේ අපි. ඔක අඩු වුණත් ගැටෙනවා, වැඩි වුණත් ගැටෙනවා. එහෙන් බිරිසාවක් හැදලා ගැසෙම ටිකක් අමාරුවත් ගැටෙනවා. දැන් හොඳට තියෙනකන් ওই හතර දෙනා එහෙනම් ඇලෙනවා. ඇලෙනවද නැද්ද? දැන් රහතන් වහන්සේ කියනවා. මෙයා දුබලයි. ඇයි මෙයා දුබල? මෙයාට බලයක් නැහැ. මෙයාට තනියෙන් පින්න බෑනේ මෙයාට. මෙයා තව තුන් දෙනෙක්ගේ කරෙන්න එන්නේ. පඨවි, තේජෝ, වායෝ කියන ඒ තුන් දෙනාගේ කරෙන්න මෙයා එන්නේ. ඉතින් මෙයා කොහොමද මං පාලනය කරන්නේ? තව තුන් දෙනෙක්ගේ කරපිටින් මෙයා විද්‍යාමාන වෙන්නේ. තනියෙන් විද්‍යාමාන වෙන්න පුළුවන් දාපෝ ධාතුවට? දැ අර තුන් දෙනාගේ සහයෝගයක් වුණා. එහෙනම් ඒ තුන් දෙනාගේ කරපිටින් එන නිසා මෙයා දුබලයි. මට මෙයාගෙන් ඇති වැඩක් නෑ. මෙයා මට ඕන විදියට හසුරවන්නත් බෑ. මෙයා ඉති දුකට. ඒ මෙයා වෙනස් කරනවා නිරන්තරයෙන්. මෙයා වෙනස් වෙනවා නිරන්තරයෙන්. ඒ නිසා මෙයා ඇති දුකට. ඒ නිසා මං මේ ආපෝ ධාතුවට මං රාග වශයෙන් ඇලෙන්නේ. එහෙනම් එයා මොන විදියට හැසිරුණත් මං අමනාපිකුත් නෑ. මේක දිය වෙලා ගියත්, එහෙම් පිටින්ම මේක සම්පූර්ණම එහෙම් පිටින්ම දිය වෙලා ගියත් මං ගැටෙන්නේ නෑ. දැන් එතකොට චන්දරාගය තණ්හාව අවසන් කළාද නැද්ද? අන්න රහතන් වහන්සේ උත්තර දෙන හැටි ඈ. එතකොට ඒක මම කියලා ගන්නෙ? තාපදාතු මමද? නෑ, ඒක දීරගතිය. ශක්තියක් විතරයි, ක්‍රියාවක් විතරයි. එහෙනම් ඒක මම කියලා සිතුවිල්ලක් එන්නේ මට. යාපදාතු මගේ කියලා සිතුවිල්ලක් එන්නේ. තේජෝදාතු මගේ කියලා සිතුවිල්ලක් එන්නේ. වායෝදාතු මගේ කියලා සිතුවිල්ලක් එන්නේ. එහෙනම් ආපෝදාතු මම කියන්නේ, මගේ කියන්න බෑ. මට අයිති කියන්න බෑ. මට පාලනය කරන්න බෑ. එතකොට එහෙනම් එයා දුබලද නැද්ද? අපෝදාතු දුබලයි. ඒ නිසා මම ඒකට රාග වශයෙන් ඇලෙන්නේ. මම ඒක මොන විදියට හැසිරුණත් ද්වේෂ වශයෙන් ගැටෙන්නේ නැහැ. මේක මට ඊගා භවයට ගෙනියන්න උවමනාවක්වත් නැහැ. මොකටද මේක ගෙනිලා මේ දුබල දෙයක් ආයීගා භවයකට මොනවද ගෙනියන්නේ? මම ඊගා භවයට ගෙනියන්න මට භව ආශ්‍රයකුත් නැහැ. මේ ක්‍රියාවක් හැටියට මම නිවැරදිව අවබෝධ කරපු නිසා මට ධිට්ඨි ආශ්‍රවයක් නෑ. ධිට්ඨි මත ඇලීමකුත් නෑ මෙතන. සම්මා ධිට්ඨිය මෙතන තියෙන. නිවැරදිව දැනගත්ත, නිවැරදිව දැක්ක. එන ධිට්ඨි ආශ්‍රවත් නෑ. මේක මම දෙවෙනියට ස්පර්ශ කරන්නේ නැති නිසා අවිද්‍යා ආශ්‍රවත් නෑ. දෙවෙනියට ස්පර්ශ කරන්නේ අවිද්‍යාවෙන්. අයි අරමුණේ රසය විඳින්න අරමුණ ඉස්සරහට ගෙනියන්නේ අවිද්‍යාව. අරමුණ ඉස්සරහට ගෙනියන්නේ අවිද්‍යාවනේ, ඉස්සරහට ඇදගෙන යන්නේ. ආ, ඒ දෙවෙනි ස්පර්ශය.
මේක දැන් පැහැදිලි කරලා දීලා තියෙන ධර්මදේශනා ගානකේ පළවෙනි ස්පර්ශයෙන් නෙමෙයි මේ සියල්ල පටන් ගන්නෙ, පටන් ගන්නේ දෙවෙනි ස්පර්ශයෙන් නිසා. එහෙනම් එතකොට මේක ඊගාව භවයට ගෙනියන්නත් මට උමනාවක් නැහැ. එහෙනම් මම මේක නිවැරදිව දැනගෙන තියෙනවා, නිවැරදිව දැකගෙන තියෙනවා. ඒ නිසා මම මේ ආපෝ ධාතුවට රාග වශයෙන් ඇලෙන්නෙත් නැහැ, ද්වේෂ වශයෙන් ගැටෙන්නෙත් නැහැ. මේකට මගේ ආශ්‍රවයක්, ඇල්මක්, කැමැත්තක්, තෘෂ්ණාවක් නැහැ. මේක දුබලයි. මේක දුබල දෙයක්. කිසිම බලයක් නැති දෙයක්. මට ඕන විදිහට මේක හසුරවන්නත් බැහැ. ඒක මම දැනගත්තා, දැකගත්ත නිසා එහෙනම් මට ඒ පිළිබඳව කාම ආශ්‍රව නැහැ. භවෙන් භවයට ගෙනියන්න ඇල්මක් භව ආශ්‍රවත් නැහැ. නිවැරදිව දැකපු නිසා දිෂ්ටි ආශ්‍රවත් නැහැ. අරමුණ ඉස්සරහට ඇදගෙන යන්න ඕනේ නැති නිසා අවිද්‍යා ආශ්‍රවත් නැහැ. ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව මම නිවැරදිව දන්නවා, නිවැරදිව දැක්කා. මට ඒක ප්‍රත්‍යක්ෂයි. මට ඒක සාතිකයි. දැන් කට්ටියට තාම එහෙම කියන්න බෑ. බෑනේ. එයි. පුරුදු කරන්නේ. පුරුදු කරන්නේ නැති නිසා බෑ තාම. දැන් එහෙනම් ආපෝ ධාතුවේ හැටි දැනගත්තද? එතකොට පඩවි ධාතුවේ හැටි දැන් දැනගත්තද? දැක්කද? බලන්න කියන්නේ ඒකයි. බලන්න පරීක්ෂා කරලා. කවුද මේ? මොනවද කරන්නේ? කොහෙද ඉන්නේ මේගොල්ලන්? අපට දෙන උදව්ව මොකද්ද? අපට කරන උපකාරය මොකද්ද මේ හතර දෙනා? මේ රූපය කියන ධර්මතාවය එනම් පඩවි ආපෝ තේජෝ වායු කරන මේ ධර්මතා හතර අපට කරපු උදව්වක් කියන්නකො. උදව්වක් කරා මොකද්ද? ජරා ව්‍යාධි මරණ ටික උරුම කරලා දීලා තියෙනවා. නැත්. ඒක නේද කරපු උදව්. ජරාවක් උරුම කරලා දීලා තියෙනවා, ලෙඩ රෝග හදලා දීලා තියෙනවා, මරණයක් උරුම කරලා දීලා තියෙනවා. ඒ අනුව ශෝක කනගාටු හැඬීම් දුක් වෙන දෝමනස් යන උරුම කරලා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනස් වීම විපරිණාමය තුල. ආපදාතු වෙනස් වුණාම ශෝක වෙනව නේද? කනගාටු වෙනව නේද? හැඬුවා නේද? දැන් මොනවා දුරුම කරලා දුන්නේ අපිට? අර භූතයෝ හතර දෙනා. හැබැයි උනාට උන් හතර දෙනා හරි හොඳයි. කොච්චර කිව්වත් ඉතින් ඔබ ওই හතර දෙනා හරි හොඳයි ඉතින්. තාමත් එහෙම වුණේ හිතන්නේ. ඒතොර රහතන් වහන්සේ හිතන්නේ එහෙමද? ඒතොර නිවැරදිව දැනගත්තද? නිවැරදිව දැක්කද? අන්න අහනවා. එතකොට අහන්න යාගෙන් ඔබ වහන්සේ මොන විදිහට දැනගෙන මොන විදිහට දැකගෙන ඒ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi අවිච්ඡාශ්‍රව කියන මේ ආශ්‍රවයන් ප්‍රහීන උබ උභාසිට හොඳටම විශ්වාසද? ප්‍රත්‍යක්ෂද? අහන්න කියනවා. එතකොට රහතන් වහන්සේ දෙන උත්තරයි මේ කියන්නේ. දැන් එහෙනම් තේජෝ ධාතුව. රහතන් වහන්සේ කියන මම ওই තේජෝ ධාතුව දන්නවා. ඕකත් මහ දුබල එකක්. ඒ අනිත් තුන් දෙනාගේ කර පිටින් එන්නේ. අනිත් තුන් දෙනාගේ කර පිටින් නෙමේ දෙය එන්නේ. තනියෙන් එන්න පුළුවන් දෙයක්. එයාට බලයක් තියෙනවා නේ තනියෙන් එන්න බෑ. තනියෙන් එන්න බෑ එයාට. එයා එන්නේ තනිත් තුන් දෙනාගේ කරපිටින්. ඒතොර අනිත් තුන් දෙනාගේ කරපිටින් ඇවිල්ලා ඒක ඇලෙන සිතක් හදනවා. හදනවද නැද්ද ඇලෙන සිතක්? ඔව්. ඒ පෘථග්ජන පුච්චරයට. ඒතොර රහතන් වහන්සේ කියනවා මම ඔය තේජෝ ධාතුවට මම රාග වශයෙන් ඇලෙන්නේ. ඒ උනස්සම ඒ තේජෝ ධාතුව නැති වුණා කියලා මං ගමනාපිකුත් නැහැ, ගැටීමකුත් නැහැ. එහෙනම් ශරීරයේ උෂ්ණත්වය අවසන් වුණොත් රහතන් වහන්සේ ගැටෙයිද? ඔය කට්ටියට එහෙම පොඩ්ඩක් සීතල වෙගෙන එන්න ඕනේ බාර දෙපා වලින් එහෙම උඩට එහෙම. බය වෙන හොඳට. දැන් ඉවරයි කාලේ, දැන් යන්න ඇවිල්ලා තියෙන්නේ. රහතන් වහන්සේට එහෙම දෙතුකට. අන්න ඒතොර රහතන් වහන්සේ ඒතොර තේජෝ ධාතුවට රාග වශයෙන් ඇලෙනවද? එහෙනම් ගැටෙනවද? වෙනස් වුණා මොන හරි වුණා කියලා ගැටෙනවද? රහතන් වහන්සේ කියන මම කියලා හිතන්නේ නැහැ. ඔක මම නෙමෙයි. තේජෝ ධාතු කියන්නේ මමද? ඔක මගෙත් නෙමෙයි. ඔකට මට අයිතිවාසිකම් කියන්නත් බැහැ. ඔක පවතින දෙයක්ුත් නෙමෙයි. ඔක ආත්මිකුත් නෙමෙයි. ඒ නිසා මම ඔක ඊගා භවයට ගෙනියන්න ඇති උවමනාවකුත් මට නැහැ. ඔක තවත් භවයකට ගෙනියන්න ඇති ආසාවක්, කැල්මක්, කොමනාවකුත් මට නැහැ. භව ආශ්‍රවත් නැහැ. මං ওই තේජෝ ධාතුව නිවැරදිව දැනගත්ත, දැකගත්ත නිසා මට ditthi ආශ්‍රවත් නැහැ. දැන් උනසුම කියන එක නිවැරදිව දැනගත්ත, දැකගත්තද?
මොකද්ද? අනිත් තුන් දෙනාගේ කරපිටින් ඇවිල්ලා පෙනී ඉන්නවා. පඨවි ආපෝ වායෝ කියන තුන් දෙනාගේ කරපිටින් ඇවිල්ලා මෙයා පෙනී ඉන්නවා. දැන් රහතන් වහන්සේ කියනවා මට එහෙනම් දිට්ඨි ආශ්‍රවත් නැහැ. මං නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන තියෙනවා. මං ඔකට දෙවෙනි ස්පර්ශය ගන්නෙත් නැහැ. දෙවෙනියට මං ওই ස්පර්ශය ගන්නෙ. ඇයි? දෙවෙනියට ස්පර්ශ කළොත් තමයි ඔකට ඇලිමේ සිතක් එන්නේ. දෙවෙනියට ස්පර්ශ කරනොත් පළවෙනි ස්පර්ශයෙන් ප්‍රශ්නයක් නෑ. එහෙනම් දෙවෙනියට උතර රාතන් වහන්සේ තේජෝ ධාතු අරමුණු කරනවා. කොහොමද අරමුණු කරන්නේ? ක්‍රියාවක් වශයෙන්. ක්‍රියාවක් වශයෙන්. උතර පඨවි ධාතු අරමුණු කරනවා ක්‍රියාවක් වශයෙන්. ආපෝ ධාතු අරමුණු කරනවා ක්‍රියාවක් වශයෙන්. තේජෝ ධාතු අරමුණු කරනවා ක්‍රියාවක් වශයෙන්. එතකොට රහතන් වහන්සේ අරමුණ අරගෙන හැදෙන සිතයි එතන තියෙන ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. එහෙනම් ක්‍රියාවන් දෙකයි අර දෙකයි ක්‍රියා හතරයි. දෙවෙනි ස්පර්ශයෙන් ආයේ කර්මණු කරන්නේ. ඇයි? ඒකට චන්දරාගයක් නැහැ, ඇලීමක් නැහැ, ආසාවක් නැහැ, කැමැත්තක් නැහැ, තෘෂ්ණාවක් නැහැ, බැඳීමක්. ඒක මොන විදියට හැසිරුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මොන විදියට හැසිරුණත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ බලයක් නැහැ යාට. එයාට බලයක් තියෙනවද? දාර තුන් දෙනාගේ කරපිටින් දෙන්නේ. ඒතර රහතන් වහන්සේ මෙතනින් දකින්නේ නিত্য හැටියටද අනිත්‍ය හැටියටද? දුක් හැටියටද සැප හැටියටද? ඒ දුක් හැටියට දකින්නේ. අපට ඕන විදියට පවත්වන්න බෑ. ආ වෙනස් වීම. එයා එක්කෙනෙක් තේජෝ ධාතු අඩු වැඩියක් වුණොත් හැදෙන්නේ දුකක් ශෝකයක් කනගාටුවක්ද නැත්ද? ශරීරයේ උෂ්ණත්වය අඩු වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? ආ. එහෙනම් ශෝකයක් කනගාටුවක් එනවද නැත්ද? ශෝකයක්. එහෙනම් දුකටයි තිත. රහතන් වහන්සේ දකින්නේ මේක ප්‍රත්‍යයෙන් හටගත්ත ඵල ධර්මයක් හැටියට. උපකාරයෙන් හටගත්ත ඵල ධර්මයක් හැටියට. මොකක්ද උපකාරය? අනිත් තුන් දෙනාගේ උපකාරයෙන් විද්‍යාමාන වෙන ඵල ධර්මයක් හැටියටයි තේජෝ ධාතුව. අනිත් තුන් දෙනාගේ උපකාරයෙන් නෙමෙයි දෙයා විද්‍යාමානේ. එහෙනම් ප්‍රත්‍යයෙන් හටගත්ත ඵල ධර්මයක්ද? අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. ආත්ම ලක්ෂණය කියන්නේ තමන්ගේ වශයෙන් පවත්න්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි ප්‍රත්‍යයෙන් හටගත්ත ඵල ධර්මයක් හැටියට දකින්නේ. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකටයි. රහතන් වහන්සේට මේක නිමිත්තක් ගන්න බැහැ. ඒ ක්‍රියාවක් නිසා. ක්‍රියාවක් කියන්නේ නැතිව නැති වෙන ධර්මතාවයක්. ඒක එහෙනම් අවනසින් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. එහෙනම් රහතන් වහන්සේට එක ක්‍රියාවක් විතරයි අනිමිත්ත. අපනිහිත විඳින්නේ නැහැ ඒක පිළිබඳව. ඒ තේජෝ ධාතුව පිළිබඳව විඳීමක්? විඳීමක් නැහැ. වින්දනයක් නැහැ. විඳීමක් නැහැ. ඒ නිසා එහෙනම් අපනිහිත. රාතන් වහන්සේට වේදනාව ශුන්‍යත ධර්මයක්. ඇයි? තේජෝ ධාතුව එහෙනම් ශුන්‍ය වූ ධර්මයක්. ඇයි? අනිත් තුන් දෙනා නිසා තමයි අවිද්‍යාමාන. එහෙනම් රාතන් වහන්සේ පිළිබඳව විඳින්නේ නැහැ. ආසාවෙන් ඇල්මෙන් කැමැත්තෙන් විඳින්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ එතකොට අනිමිත්ත අපනිහිත ශුන්‍යත. ශුන්‍යත කියන්නේ මේක ඇති දෙයක් නෙමෙයි, හැබැයි නැති දෙයක්ත් නෙමෙයි. තේජෝ ධාතුව කියන එකත් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. පඨවි ආපෝ වායෝ කියන ධර්මතා තුනෙන් හටගත් ධර්මයක් මෙයත්. අන්න රහතන් වහන්සේ එතකොට අනිමිත්ත අපනිහිත ශුන්‍යත. අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණු කරන්නේ ක්‍රියාව. එතකොට රහතන් වහන්සේට එහෙනම් ඇලීමේ සිතක් තියෙනවද? රහතන් වහන්සේ මරාග වශයෙන් ඇලෙන්නේ. ඇයි ඇලෙන්නේ නැත්තේ? වා දුබලයි. වාට ඇති බලයක් නැහැ කිසිම. ඒ නිසා එයාට ඕන ආකාරයට හැසිරෙනවා. කර්මයට අනුරූපව ඒක හැසිරෙන්නේ. එයාට ඕන ආකාරයටත් නෙමෙයි කර්මයට අනුරූපව හැසිරෙන්නේ. ඒක නිසා මට එයා හසුරවන්න බැහැ. ඒ නිසා එහෙනම් එයාට බලයක් නැහැ. එයා දුබල එකක්. ඒ නිසා එයා මොන ආකාරයට හැසිරුණත් මං ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එන කාමාශ්‍රම නැහැ, භවආශ්‍රම නැහැ, ditthiyaashrama නැහැ, දෙවෙනි ස්පර්ශය නැති නිසා අවිජ්ජාශ්‍රමත් නැහැ. මම මේක දන්නවා. මම මේක දැක්කා. ඒ ආශ්‍රමයන් සාමුලින් ප්‍රහීනයි. මට ඒක ප්‍රත්‍යක්ෂයි. කවුද කියන්නේ? රහතන් වහන්සේනේ.
දැන් එතකොට පුළුවන් දඳුර ගන්න. දැන් කොහමද දඳුර ගන්න එතකොට? දැන් ආයි කියනවා. ආතනාසේ කියනවා ආපෝ ධාතු වායෝ ධාතු මම කියලා ගන්නෙ. වායෝ ධාතු මමද? දැන් අනිත් තුන් දෙනාගේ කරෙන් දෙන්නේ යා. පඨවි ආපෝ තේජෝ කියන ධර්මතා තුනෙන් තමයි ආ විද්‍යාමාන වෙන්නේ නැත්නම් යාට විද්‍යාමාන වෙන්න බෑ. මම ওই වායෝ ධාතුව මම කියලා ගන්නෙ. ඒක මම නෙමෙයි පුජ්‍යලෙද්ද ඒක වායෝ ධාතුව කියන්නේ. එහෙනම් ඒක මගේද? මං එහෙනම් මගේ කියලා අරමුණු කරන්නේ නැහැ. මම කියලා අරමුණු කරන්නේත් නැහැ. මගේ කියලා අරමුණු කරන්නේත් නැහැ. වායෝ ධාතුව ඒක මට අයිති කියලා අරමුණු කරන්නේත් නැහැ. ඒක පවතින දෙයක්, තියෙන දෙයක්, ආත්මයක් වශයෙන් මං අරමුණු කරන්නේත් නැහැ. එයි පවතින දෙයක්, තියෙන දෙයක්ද ඒක? ද ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. ඒ පඨවි ආපෝ තේජෝ කියන ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක්. ඒ ධර්මතාව තුනයි ප්‍රත්‍ය වායෝ ධාතුවට. මං ඒක දැක්කා හොඳටම. එනම් මට එතන ඒ පිළිබඳව දික්ටි ආශ්‍රව නැහැ. මේක මට භවයෙන් භවයට ගෙනියන්න මට භව ආශ්‍රවත් නැහැ. මේකට මම රාග වශයෙන් ඇලෙන්නෙත් නැහැ. මේක මොන ආකාරයට හැසිරුණත් මං අමනාපිකුත් නැහැ. එහෙනම් වායෝ ධාතුව මොන ආකාරයට හැසිරුණත් එයාට ගැටීමක් අමනාපයක් තියෙයි. එහෙනම් දැන් වාතාමාරු හැදුනහම තරහ වෙන්නේ නැහැ නේ? ඈ මොන විදිහට යා මේක ඇතුලේ හැසිරුණත් තරහ වෙලා වැඩක් තියෙනවද? ඇයි? එයා මගේ හැටියට මං කියන හැටියට නෙමෙයි ආන්නේ. මං කියන හැටියට දින්නේ. එතකොට මට බලයක් තියනවාද එයාව පාලනය කරන්න? එතකොට එයාට තනියෙන් විද්‍යාමාන වෙන්න පුළුවන්ද? එහෙනම් එයා දුබලද නැද්ද? එයා දුබලයි. එතකොට එයා ඉන්නේ අනිත් තුන් දෙනාගේ කරපිටින් නේද? එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? හටගත්ත සණයෙන් ඉපද බිඳෙනවා නම් අනිත්‍ය වූ ධර්මයක්ද? ඒක වෙනස් වීම තුල දුක ශෝකය කනගාටු හට ගන්නවා නේද? ආ. එතකොට ඒ වාතයේ තියෙන ශරීරය ඇතිරෙන ඒ වායුව වෙනස් වීම තුල ශෝක කනගාටු හැඳීම එනවද නේද? ආ. එතකොට එහෙනම් රෝගාබාධත් හදනවා යන්නේ. ඔව්. එතකොට මට ඕන විදිහට දෙන්නේ ආ. එහෙනම් මෙයා දුක නේද හදන්නේ? මෙයා ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නේද? මෙයා නිමිත්තක්ද? ඇයි? ක්‍රියාවකින්ද තියෙන දෙයක් ඕනේ නිමිත්ත කල්ලන්න. මෙයා ක්‍රියාවක් ප්‍රත්‍යයෙන් හටගන්නේ. හටගත්ත සෙනෙන් බින්දිලා ඉවරයි. එහෙනම් අනිමිත්ත. එතකොට මේකට ඇලීමක් නැහැ. මේකේ බලයක් නැති නිසා රහතන් වහන්සේ මේක ඇලීම අතහැරියා. චන්දරාගේ අතහැරියා. ආශ්‍රව අතහැරියා. එයි දෙවෙනි ස්පර්ශය ගන්න. විඳින්නේ. ඒ අරමුණේ රසය එහෙනම් ටිකක් හුස්ම ගන්න බැරි වුණොත් එහෙනම් බය වෙන්න එපා ඈ. කොයි වෙලාවේ හරි එහෙම එකක් එනවා ඈ. අන්නේ ඒක රහතන් වහන්සේට එතකොට හුස්ම ගන්න ටිකක් බැරි වුණොත් රහතන් වහන්සේට ප්‍රශ්නයක්ද? අපිට අපිට තමයි වැරද්ද. එයි අන්න ආශ්‍රව. එයාට කැමති එහෙනම්. ඒක රාග වශයෙන් ඇලිලා ඉන්නේ එහෙනම්. එහෙනම් එයා වෙනස් වුණාම අමනාපයි තරහයි ගැටෙනවා. ඈ අම්මෝ බෑ මොකක්ද දන්නේ හුස්ම ගන්න බෑ පොඩ්ඩක්. අම්මෝ හරි අමාරුයි. දැන් කොහෙන්නේ කොයි? දැන් බය වෙනවද? ගැහෙනවද ආයි? දැන් රහතන් වහන්සේ ගැහෙනවද? බය වෙනවද? ඇයි බය වෙන්නේ නැත්තේ? රහතන් වහන්සේ දන්නා මෙයා දුබලයි. මෙයාට ඇති බලයක් නැහැ. මෙයා මම නෙමෙයි. මෙයා මගේත් නෙමෙයි. මෙයාට මට අයිතිවාසිකම් කියන්නත් බෑ. මෙයා ඉන්නේ ප්‍රත්‍යයෙන්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් මෙයා. මෙයා සෙනෙහස තුළ ඉපද බිඳිනවා. මෙයා අනිත්‍යයි. මෙයා හදන්නේම දුක්. වෙනස් වෙනවා වීම තුළ හැදෙන්නේම දුක්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් අනාත්මයි. උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයක්. අන්න රාතන් වහන්සේ දකින්න හැටි. ඒක රාතන් වහන්සේ දකින්න ක්‍රියාවක් හැටියට. වායුව ක්‍රියාවක්ද නැත්? එහෙනම් ඒක රාතන් වහන්සේ කියන මම ඔකට රාග වශයෙන් ඇලින්නේ. මම ඔක මොන විදිහට හැසිරුණා තමනාපෙකුත් නෑ. ආ එහෙනම් රාගත් නැහැ ද්වේෂයත් නැහැ. නැහැ නේද? ඒක රහතන් වහන්සේ රාග ද්වේෂ තියෙනවා. ආ එතන එහෙනම් මෝහයත් නැහැ. එයි දිටි නැහැ නිවැරදිව. නිවැරදිව දැනගෙන තියෙනවා, නිවැරදිව දැකගෙන තියෙනවා. එහෙනම් දිට්ඨි ආශ්‍රවත් නැහැ. දෙවෙනි ස්පර්ශය ගන්න නැති නිසා අවිජ්ජා ආශ්‍රවත් නැහැ. අරමුණේ රසය ඉස්සරහට විඳින්න ගෙනියන්නේ නැහැ. ඒ නිසා අවිජ්ජා ආශ්‍රවත් නැහැ. එහෙනම් එතකොට
කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිච්ඡාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහීන බව මට ප්‍රත්‍යක්ෂයි. මම දැනගත්තා, මම දැකගත්තා. ඒතකොට රහතන් වහන්සේ කරන ප්‍රකාශය හරිද? ආ හරිද ප්‍රකාශය කරන. දැන් ඒතකොට රහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න Tamanට හොඳ සුදුසු මානසිකත්වයක් තියෙනවද? ආ ඒතකොට යත් ඒ ටික දැනගෙන ඉන්න ඕනේ නේද? අරය කියන දේ ඔළුවට ගන්න නෝ. ආ ඒතකොට යත් ඒ මට්ටමට ඇවිල්ලා. එනවද නැත්? අහන එක්කෙනාත් කියන එක්කෙනා ඇවිල්ලා ඉන්නවා. අහන එක්කෙනාත් එතනට එනවද නැද්ද? ආ අහන එක්කෙනාත් එතනට එනවා. එහෙනම් දැන් පැහැදිලිද ඔය හතර දෙනා මොකද්ද කරන්නේ කියලා? ඔය භූතය හතර දෙනා මොකද්ද කරුවේ? අපිට උරුම කළ දුන්නා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, දුක්ඛ දෝමනස්. එහෙනම් දුක්ඛාරය සත්‍යයට නෙමෙයිදයිති. දැන් අර ආශ්‍රව හේවත් චන්දරාගය අයින් කළා කියන්නේ සමුදය නෙමෙයිද අයින් කළේ? ඒතකොට රහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද? සමුදය අයින් කරා. ඒ නිරෝධාරය සත්‍යයි. එහෙනම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක නැහැ. ආශ්‍රව කියන එක අයින් වුණා. ඒ දෙවෙනි ස්පර්ශනේ. එහෙනම් ආශ්‍රව කියන නැහැ. ආශ්‍රව කියන්නේ චන්දරාගය, තෘෂ්ණාව. දැන් ඒක නැහැ. එහෙනම් දුක්ඛ නිරෝධයද නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් මේ තියෙන සම්මා ඥාන දරහතන් වහන්සේට සම්මා විමුක්ති නෙමෙයිද? සියල්ලෙන් නිදහස්ද නැද්ද? තව දෙකක් තියෙනවා. ආකාශයයි විඥානයි. දැන් ආකාශය, මේ අවකාශය. අවකාශය නিত্যද අනිත්‍යද? ආකාශ දාතේ. ආකාශයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙනම් මේ අවකාශයේ තියෙන එකත් දුබලද නැද්ද? එකක් දුබලයි. මගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑ. නিত্যද අනිත්‍යද? එහෙනම් ඒකත් වෙනස් වීම නැතිවීම තුළ දුක, ශෝකය, කනගාටු ඇති වෙනවද? එහෙනම් රහතන් වහන්සේ මේ ආකාශ ධාතුවටත් රහතන් වහන්සේ කියන මම මේකට රාග වශයෙන් ඇලෙන්නේ. මේක තිබුණත් එකයි නැතත් එකයි මම ද්වේෂ වශයෙන් ගැටෙන්නේ නැති. මේක මම කියලා ගන්නෙත් නෑ. මේ ආකාශ ධාතු මමද? දැන් මේ ඇතුලේ තියෙනවනේ ආකාශ ධාතුනේ. කන් ඇතුලේ, නාසය ඇතුලේ, මේ ශරීරය ඇතුලේ තියෙනනේ ආකාශ ධාතු. දැන් ඒතර මම මගේ කියලා ගන්න පුළුවන්ද? මට අයිති කියන්න පුළුවන්ද? පටවියා පොත්තේ චෝවාය. මහබුත හතරයි තියෙන්නේ. එන රාග වශයෙන් ඇලෙන්නේ. කාමාශ්‍රව නැහැ. භවෙන් භවයට මේ අභ්‍යන්තරයේ තියෙන ඔය ආකාශ ධාතු මට ඒකව භවයට ගෙනියන්න උවමනාවක් නෑ. නිවැරදිව දැනගත්ත දැක්ක නිසා මට ditthi ආශ්‍රවත්, ඒක දෙවෙනියට ස්පර්ශ කරන්නේ නැති නිසා මට අවිජ්ජා ආශ්‍රවත්, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi අවිජ්ජා ආශ්‍රව මට ආකාශ ධාතු පිළිබඳවත් නෑ. ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීන බව මම දැනගන්නවා. මම දැනගෙන ඉන්නේ, මම දැකගෙන ඉන්නේ. මම දන්නවා, මම දකිනවා. ඒක මට ප්‍රත්‍යක්ෂයි. අනිත් එක විඥාන ධාතු. එහෙම එකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? කාගවත් තියෙන්නේ. දැන් මීට කලින් ධර්ම දේශනා දෙකෙත් මම ඕක කිව්වා. එයාට වැඩ දෙකක් තියෙනවා කියලා. මොකක්ද තියෙන්නේ? ඉල්ලන එකයි අනකරන එකයි තියෙන්නේ. හැබැයි ඉල්ලන්න හරි අනකරන්න හරි යා මේක ඇතුලේ ඉන්නවද? නෑ නේ, ඒකනේ වෙලා තියෙන්නේ. එයාත් එන්නේ අනුන්ගේ කරපිටින්නේ. විඥානේ මේක ඇතුලේ තියෙනවද අනුන්ගේ කරපිටින් දින්නේ? ඇසයි රූපයයි කියන කරපිටින් ඇවිල්ලා යන්න පෙනී ඉන්නවා. ආ එතකොට රහතන් වහන්සේ කියනවා මම ඕක මම කියලා ගන්නෑ. ඇයි මේ තව දෙන්නේගේ කරපිටින් නෙවෙයි විඤ්ඤාණය ඇවිල්ලා ඉන්නේ. ඔව්ද නැද්ද? කණයි ශබ්දයයි කියන දෙන්නගේ කරපිටින් ඇවිල්ලා පෙනී ඉන්නවා මෙන්න. සෝත විඤ්ඤාණ. නාසය ගන්ධයයි කියන දෙන්නගේ කරපිටින් ඇවිල්ලා පෙනී ඉන්නවා ගාන විඤ්ඤාණය. එතකන් එහෙමකක් තියනවද? කොහෙද තියෙන්නේ? දිවයි රසය කියන දෙන්නගේ කරපිටින් ඇවිල්ලා පෙනී ඉන්නවා. රස දැනගැනීමේ සිතක් නැත්තම් කොහෙද තියෙන්නේ ඔක? ශරීරයයි පහසයි ඒ දෙන්නගේ කරපිටින් ඇවිල්ලා පෙනී ඉන්නවා. කාය විඥානය. වේදනා, සංඥා, සංස්කාර කියන ඒ අරමුණු තුන අරගෙන මේ රූපයත් එක්ක ගැට ගහගෙන මානසින් අරමුණක් අරගෙන මනෝ විඥානය. ආ අන්න විද්‍යාමානයි. දැන් එතකොට එහෙනම් විඥානය මේක ඇතුලේ තියෙනවද? අන්න රහතන් වහන්සේ කියන මම කියලා මං ගන්නෑ ඔක. ඔක මගේ කන්නේ නෙමෙයි.
ඕක දුබල එකක්. ඇයි දුබලයි කියන්නේ? අනුන්ගේ කරපිටින් නෙන්නේ. එහෙම එකක් තියෙනවද මේක ඇතුලේ? විඥානයක්, මනසක්, සිතක්, මානසිකාරයක් තියෙනවද මේකේ? නැහැ. එහෙනම් අර ගොල්ලන්ගේ කරපිටින් ඇවිල්ලා මෙයා පෙනී ඉන්න. පෙනී ඉඳලා මොකද්ද කරන්නේ? ඉල්ලනවා. ඉල්ලලා එයාට ගන්න බෑ. භූතය හතර දෙනා දාන ඉස්සරහට. ගණ්ඩාර්ග. ඔව්ද නැත්ද? රූපය ගන්න කාවද ඉස්සරහට දාන්නේ? ඇස කියන භූතය හතර දෙනා නෙමෙයිද? ශබ්දය ගන්න සතර භූතය හතර දෙනා නෙමෙයිද ඉස්සරහට දාන්නේ? කන කියන. එතකොට ශබ්දයයි ශබ්දය ඉල්ලන්නේ කනද? එහෙනම් විඥානය තියෙනවද ඉතින් මේක? ඉතින් බලන්නකො එතන මොනතරම් මුලාවක්ද මේ කියන. එතකොට නාසයේ දැන් ගන්ධ සුවඳ කාටද ඕනේ? නාසයටද? නාසයට? සිත ඉල්ලන්නේ. සුවඳ ඉල්ලන්නේ සිත නෙමෙයිද? හැබැයි යට ගන්න බෑනේ. එයා කාවද දාන්නේ ඉතන? භූතය හතර දෙනාට අනකරන ගණින් අර කියලා. සුවඳ සුවඳ ගන්න එක හොඳයි සුවඳයි. අර කාවද දාන්නේ ඉස්සරහට? නාසයේ කියන සතර මහා භූතය හතර දෙනා ඉස්සරහට දානවා අර ගන්න කියලා. ඉල්ලනවා යන කරනවා නෙමෙයිද කරන්නේ? දැන් රහතන් වහන්සේ ඉල්ලනවාද අන කරනවාද? ආ? දැන් රසය කාටද ඕනි? ගන්න පුළන්ද සිතට රසය? හතර මහා භූතය හතර දෙනා දානවා ඉස්සරහට දිව කියන භූතය හතර දෙනා. ආ. දැන් මේ අර දුබලිය හතර දෙනා දාලා අර ගන්න. දැන් රහතන් වහන්සේ ගන්න. ඇයි? දැනගෙන තියෙනවා, දැකගෙන තියෙනවා ආශ්‍රවයන් ප්‍රහීනයි. කය පහස. ඒතර පහස කියන්නේ කවුද ඉල්ලන්නේ පහස? හැබැයි අර ගන්න බෑ. එයා ශරීරය දානවා එතනට. දානවද නැත්? අර භූතය හතර දෙනා නෙමෙයිද ඔය දාන්නේ? ඒගොල්ල හතර දෙනාට අණ කරනවා අර පහස ගන්න කියලා. දැන් කාටද ඕනි? දැන් සිතක් තියෙනවද? ඉතින් බලන්න මේ මොනතරම් ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ එහෙම් පිටින් රැවටීමක ඉන්නේ මේක. මහා මුලාවක ඉන්නේ. මෝහය, මෝහයක්. අවිද්‍යාව එහෙම් පිටින්. මුලාවක් මේක එහෙම් පිටින්. මුලාවක් නෙමෙයිද? ආ. දැන් අරමුණ කවුද ඉල්ලන්නේ? බාහිර අරමුණක් කාටද උනේ? සිතට. හැබැයි සිතට අරමුණක් ගන්න බෑ. නාම රූප දෙක දානවා ඉස්සරහට. භූතය හතර දෙනා මෙහෙන් ඉන්නවා. ඒතොර ඒකෙන් විඳපු වේදනා සංඥා සංස්කාර අන්න දානවා. ඒතොර නාම රූප දෙක දාලා අර විඥානේ ඉල්ලනවා. දැන් ඉල්ලනොයි අන කරනොයි නේද කරන්නේ? අන කළ විල හැංගිනවා. හැංගිලා ඉන්න. දැන් ඒතොර මේ ඔක්කොම කරන්නේ කවුද? මම. රහතන් වහන්සේ කියන මම කියන දිට්ඨිය මං අයින් කරා. මගේ කියන සිතුවිල්ලක් මට නැහැ. එහෙනම් විඥාන ධාතුව පිළිබඳව මගේ කියන සිතුවිල්ලක් මට නැහැ. මං එයාව දැනගත්තා. මං එයාව දැක්කා. ඒ නිසා මං ওই විඥාණයට ඇලෙන්නේ රාග වශයෙන්. ওই විඥානේ මොන ආකාරයට හැසිරුණා මං ගැටෙන්නෙත් නෑ. ඕක නැති වුණා කියලා මං ගැටෙන්නෙත් අපිට එහෙම නැති වුණොත් එහෙම පොඩ්ඩ චක්ක විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ඒවා නැති වුණොත් මොකද වෙන්නේ? වේවුලයි බයයි ගැහෙනවා තේස. දරහතන් වහන්සේට කියන මට මොන විදිහට හසුන්න මට ඇති වුණත් එකයි නැතත් ප්‍රශ්නයක් නැහැ මට. ඇයි? දේශ වශයෙන් ගැටෙන්නෙත් නැහැ. ඕක භවෙන් භවයට ගෙනියන්න ඕමනාවකුත් නැහැ මට. ඇයි? කර්මයක් නැහැ. කර්මශේ. කර්මශේ නිසා එන සංඛාර නිරෝධා විඤ්ඤාණ එහෙනම් භවෙන් භවයට ගෙනියන්න බව ආශ්‍රවත් නේ. නිවැරදිව දැනගෙන දැකගත්ත නිසා දිට්ඨි ආශ්‍රවත් නේ. දෙවෙනි විඥානේ අවශ්‍ය නැති නිසා අවිජ්ජා ආශ්‍රවත් නේ. දෙවෙනියට විඥානේ හොයන්නේ. පළවෙනි විඥානේ විතරයි. ඒ නිසා අවිජ්ජා ආශ්‍රවත් නේ. එහෙනම් කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි අවිජ්ජා ආශ්‍රව කියන මේ ආශ්‍රවයන් මේ ධාතු 6 මනවින් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒක මම මනවින් දැනගත්තා, මනවින් දැකගත්තා. ඒ නිසා මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව මට ප්‍රත්‍යක්ෂයි. මට ප්‍රත්‍යක්ෂයි. අන්න බුදුරජාන් වහන්සේ කියනවා, දේශනා කරනවා, එහෙම කිව්වනම් ඒක පිළිගන්න. ඒ පිළිබඳව සතුටු වෙන්න. හැබැයි පිළිගන්නේ කියලා තාමත් කියන්නේ. ඒ පිළිබඳව සතුටු වෙන්න. හැබැයි නැවතත් මෙහෙම අහන්න. ඒක කියන්නේ ලබන සතිය දැන් ධර්ම දේශනාව. එතනින් මේ ධර්ම දේශනා මාලාවම ඉවරයි. තේරෙනවද? ඒක ලබන සතිය කියන්න වෙන්නේ කාලය ඉවරයි.
ඒක කියන්නේ ආයි බුදුරජාණන් වහන්සේ කියන ආයගෙන් අහන්න මේ බුදුරජාණන් වහන්සේ මනවින් දේශනා කළා තියෙනවා අසහ රූප කනහ ශබ්ද නාසයහ ගඳ සුවඳ දිවහ රස ශරීරයහ පහස මනස සහ අරමුණු මේව ඉතාම මනාව දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ආයතන 12 පිළිබඳව මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගෙන ඔබ වහන්සේට කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨි අවිජ්ජාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබ වහන්සේට හොඳටම විශ්වාසද ප්‍රත්‍යක්ෂද කියලා අහන්න කියනවා ඒක ටික විස්තර කරන්නේ ලබන සතියේ. එතනින් ධර්මදේශනා මාලාවම ඉවරයි. විසුද්ධි මාර්ගයම ඉවරයි. පැහැදිලිද? හොඳයි එහෙනම්. දැන් කාලේ ඉවරයි. අදයි පුණ්‍යන මොදනා පින්බර දායකත්වයෙන් සසරින් නිවනට ධර්ම දේශනා ශ්‍රවණය කරන මාතලේ නාලන්ද ප්‍රදේශයේ සහ අනුරාධපුර පදිංචි විශ්‍රාමික ගුරු පිරිසක් විසින් දායකත්වයෙන් දරලා තිබෙනවා අරමුණු අනවරග්‍ර සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයට ආර්ය සත්‍ය ධර්මය සීමතුලින් මගපල නිවන් අවබෝධයට උපකාරයක් පිණිස වේවායි අරමුණු කරනවා. තව ධර්ම දේශනා පවත්වා වදාළ ති පුචිනිය තපවණි අරිද්දත පින්නත් ස්වාමින් වහන්සේට මෙම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත කරගත් පුණ්‍ය ධර්මයන් මේ අත් භවයේදීම නිවනින් නිවීමට හේතු උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. බෞද්ධ මාධ්‍යචාලයේ නිර්මාතෘ පින්නත් පුචිනිය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන අතර වැඩවසන අනිකුත් සියලු ස්වාමින් වහන්සේලාට කාර්ය මණ්ඩල වලට අස්සෙත් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ ගෙන කටයුතු කරන සියලු දෙනාගේ නමින් පරලොස් සැපත් මෞදෙමෝපියන් සහෝදර සහෝදරයන් ඔවුන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. නන්දා පෙරේරා මෑණියන් නිදන ප්‍රාප්ත වී වසර 18ක් පිරීම නිමිති කරගෙන තුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාවට පැමිණි නොපැමිණි සියලු පින්වත් පිරිසට ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට උතුම් ආර්ය සත්‍යම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඒ අරමුණ ඒ ආකාරයෙන් මිටු වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ පරලෝසප සිරු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු.